ත්මිතු මෑතකාල දේශපාලනයේ බිවිවෙච්ච අතිශයම කුපාඩි දේශපාලනය කරන දේශපාලක්නයෙක් තමයි විජේ දාාස රාජ පක්ස. ඔබට මතකඇති යහපාලන ආණ්ඩුවේ අදැම් අධිකරන ඇමතුවෙලා ඉන්න කාලය තුළ ඔහු මහින්ද රාජ පක්සගේ පවුලල් රැක්කා රැක්ට විතරන්න මේ කිසි හිරිගි තක්නතුව මේක ප්‍රසිද්ධේ මාතීට පවාකිව්ව. අවසානයේඩී ඔහු මේ කරපු දේශපාල කපාඩිකම නිසා? වික්‍රසිංහ ඔහු කනෙන් අල්ල ලත් දොට්ට දැම්. හැබැයි ඉන් පස්ස පත්ුණු අධිකරන ඇමතුරුත් තමන් කාරය භාර ෂ් කලෙ නෑ. කෙසේ වෙතත් විජේදාශ රජපක්ෂ ඊළඟටගේ පොහොට්ටු පක්ෂයට පෝටු පක්ෂයට ගල්ලා හු බලාපොරොත් වනේ අධිකරන ඇමතිකම්. විශේෂයෙන්ම තමන්ගේ රස්සවක් නොකරන කොල්ලන්ට අවශ්‍ය කරන්න වූ ආරක්ෂාවසාහ වටපිටා වහදීම තමයි බොහෝ වෙලාට ඔහොමේ ඇමතිකමෙන් අපේක්ෂාක් කලේ. ේවෙතත් මේ ආණ්ඩුවේ අධිකරන ඇමතිකම හුට දුන්නේ නැහැ. විශේෂෙන්ම මේ තාම වේතනාම්මක තැනඔහුට නිර්මාණය කරල දුන්නේ ඕගේ ගෝලක්විටියට කාලයක් වඩකටුතු කරපු අලි සබ්ිට තමයි අධිකරන ඇමති කම හම්බුන. විශේෂයෙන්ම අලිසාබ්‍යධකරන ඇමති කරනවා දැක්කට පස්සේ විචේද සරජ පක්ස තමාන් ටැලැබෙන අනිකුත් ඇමතිකම් ප්‍රතික්ෂේප කරා. මොකුද ඔගේ ප්‍රබල බලාපොරොත්තුලා තිබනේ ලොකුම බලාපොරොත්තුලා තිබුණේ අධිකරණය ඇමතිකම වීම. හැබැයි මීටත් එයාගේ දෙයක් ඒයේ සිද්ද වුණා. ඒ තමයි ඒ කැබිනෙට් මන්්ඩලව අනුමැතිය දුන්නා ඊළඟම් ආණඩුකරුම් වස්ථාව කෙටුම් පත්කිරීම සඳහා මණ්ඩලයක් පත්කරන්න. මේ සඳහා, ේට නීතිजඥයෝ කහිප දෙනගේ නම්යෝජනාවුණා හැබැයි විජේදස් රාජපක්ෂගේ නම සඳහන් උේ නෑ විජේදස් රාජපක්ෂ කියන කාරයට ඔහුට වඩා දූනිය කටේ එම ම් ඔහුතරම් සීනියය නැතිකට්ටිය මේ කමිෂන් එක ඉන්නවා නතම් මේ කොමිටය ඉන්නවා මේකැත් සමගම විජේදස් රාජපක්ෂ මේ වෙනකොට ඉන්නේ ගෝට අභ්‍යත්्यෙක්ක අතිශයම උරන වෙලා ඔහු මේ මහුත වෙනවිට ඕගේ කිට්ටුම ඒේ න්තේයට ප්‍රකාශ කල් ලතිබෙන්නේ ඉදිරි දින හිපය ඇතුළට තමන් පාර්ලිමීන්තුවේදී ස්වාදීන වෙනවා එහෙමන තම් පෝට්ට පක්ෂෙන් අයින් වෙලා විපක්ෂයේ ඉඳගන්නවායි කියනෙන කාරණ. කෙසේ වෙතාක් මිට්ටෝරණනි දවසින් දවස රට බල්ලට යනවා. බල්ලෝ පාලනය යටනවා. මේ කාල කන්න කමයේ වෙනස් කරන්න පුළුවන් ඔබටත් මටත් මොකද मेරටේ විධයික්වස්ථාදයක් අධිකරන්න බලය තියනෙන අපිට. ඒ නිසා मेරට සබෑලස මාධරය කරන. ඩැක්මක් තිබනේ සමාජ දේශපාල කණ්ඩෑමක් සමඟ අපි පෙරකම ඔබ සෑමට ජය.